හ මම ර්ෂ මලේකම් මමා අදහිතුවා ආදරේ නිසා දුකට පත්වෙලාඉන්න අයල මල්ලිලා වෙනුවෙන් වීඩිය එකක් කරන්න බ්‍රේක අප එකකින් පස්සේ අතීතයාමතක කරලා අලොතින් ජීවිතයක් පටන් ගන්න උපක්්‍රම කිහිපයක් අභිසාකච්ඡා කරමු පිතටරමතා කරන්න ඕන ැඳීම් රැක ගැීම ගැනනිික් නැතිකර ගැනීම ගැන නෙමයි. වත්තමාන තරුණ පරම්පරාව ඉතාමත්තාවේ කිශියලි නිසා පොඩි දෙයක් ඇති සම්බන්ධයක් නැති කල්ල දාන්න. ඉතින් මේ වගේ පොඩිදේකට තරහවෙනක මොහෝවිධ තාවකාලිකයි. මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ බ්‍රේක් එකක් නිසා ඒක අන්නේ දැනටමත් ඔබ පෙන්වතිය ඔබ හැරගහින්නම්. ඔබ හිතහදාගන්නේ කොහොමද කියන එක ගැන උපක්‍රම කිහිපයක් ඔබ සමග සාකච්ඡා කරන්න. ොඩක් ලාවට අපේ අයල්ලමල්ල බ්‍රේකක්් එකේ දුක බෙදාගන්න උත්සාහ කරන්නේ මත් පැන් බෝතලයත් එෙක් මේ ඉතාම නදක දෙයක් වෙන්නේ ඇයි මේන් නොබේශක්තිය දුර්වල වෙනවා පිරිිමි කෙනෙක් විදිහට ඔබ ගැහැනු කෙනෙක්ට වඩා ඉතාමත් ශක්්තිමත් කෙනෙක් ඒ නිසා ඔබේ ප්‍ර්නයට පිළි තුර මත්තැන් බතලයකින් බලාපොරොත්තු වෙන්නේ පා මේක පොරුද්දක් වෙනවා ඊට පස්සෙමොකද වෙන්නේ ඔබේ ජීවිතයට මත් පැන්න නතුව බැරි දෙයක් බවට පත්වෙනවා මේ නිසාමේ තත්යට නම් ඔබ පත්වවෙන්නේ පා ඔබ ව දට මත්පැන් පාවිච්චි කන්න කෙනෙක් නම් බ්‍රේකප් එකකින් පස්සේ ඊටත් වඩා ඔබ මත් පැන්වලින් ඇත් වෙන්න ඕනේ. දෙවනි උපක්‍රමේ විදිහට මම ඔබට කියනවා සේලම මතක සටහන් නැති කරන්න කියලා මෙහිද යාලට පුළුවන් වාළඟ තියෙන කපල් ෆොටෝස්, මැසජස්, ලටස් ප්‍රසන්ස් වගේ මේ හැම දෙයකින්ම ඈත් වෙන්න මතක සටහන් වලින් ඇයත් වෙන්න මෙහි ගොඩක් අයි කරන්නෙම කද ඔබලළඟ තියන සියලුම ෆොටෝස්ටිලීට් කරනවා හැබැ එක ෆොටො එකක් තියාගන්නවා ඉතින්මකද වෙන්නේ මේ ෆොටෝ එක දකින ගානට ඔබේ බඩපපුුව පිච්චිලෑනවා වගේ දැනවා ඒ නිසා මම කියන්නේ සියල්ලොම මතක සටහන් සියලොම මතක සටහන් වලින් ඔබේ වත්වෙන්න ඕන ඔබ ආවශ්‍ය නැති කෙනෙක් වෙනුවෙන් ඔබේ වටිනා කාලේ ඔබ නාසි කරන්න්‍යයයි ඔබ තාදරී නැති කෙනෙක් වෙනුවෙන් ඔබ දුක් වෙන්නන්නේ්‍යයයි ආදරේ කවදාවක් බලින් ලබාගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ වගේම මම ඔබටි කියනවා ආදරේ බලින් නබාගන්න උත්හ කරන්නත් එපා කියලා ඒ වගේම තමයි ඔබව දාළගිය කෙනෙක් ගැන තරහාවක් ඇතිකරගන්නත් එපා මොකද ඒ තරහව වෛරයක් වනොත් ඔබට ඇව අමතර් කරන්නා මාරුවෙනවා. අපි ජීවත්වෙන්නේ හරිම පොඩි කාලයයි හිතන් බෞරුදු හැත්තෑාවක් ජීවත්වෙනවා කියලා උබ තීරය කරන්න ඔබට ඉදිලියයට ගත කරන්න තියෙන මේ පොඩි කාලය ඔබට ආදරී නොකරන ඔයා මතක්වත් වෙන්න ඇති කෙනෙක් වෙනුවෙන් නිකරුණේ නාස්තිකරගන්නවද නැත්නම් ඔයාට ආදරය කරන ඔයාගේ හරි කෙනාව ඔය තෝවරගෙන එයත් එක්ක සතුටින් මැරෙනකන් ජීවත් වෙනවද කියලා. තුොන්නනකරුණ විදිහට මමොයාලට කියනවා ඔයාට ආදරය කරන කෙනා ඔයාගේ හරි කෙනා ඔයා හොයා ගන්න කියලා. ඩක් වෙලාාවට අපි දැන තියෙනවා බ්‍රේකප්ිකින් පස්සවෙයා උත්සාහ කරන්නේ ඇැඳට වෙලා තනියම කල්පනා කරකර දවසම නොකා නොබී නිදාගෙන ඉන්නයි. ඉතින් ඔබ මෙහෙම හිටියොත් කොහොම දොයාගේ කෙනා ඔයා හොයාගන්නේ. ඒ නිසා මමෝඔබට කියනවා ඔබධ්‍යාපන කටයුත්තක නිරත වෙන්න. මෙයින් ඔබේජීවිතයටට අර්ථවද්‍යයක් එකතු වෙනෝවා වගේම ඔබට ඔබේජීවිතේ අලුත් අයමුණ ගැහෙනවා ඒ අතර ඔබේ කෙනා ඔබට හමුවෙන්න පුළුවන්. බධ්‍යාපන කටයුත්ක නිරත වෙන්න කැමැත්තක් නැත්නම් ඔබට පුළුවන් ඔබ දැනට කරන දෙයක් එක්ක බිසී වෙන්න. උදාහරණයක් විදිහට ඔබ සතියටක් පරක් ජිම් යන කෙනෙක් නම් දැන් සතියට දෙතුන් වරක් ජිම්මයන්න. ඔබ ගෙවත්තේ ඉඩ තියෙනවනම් ඔබට වගාවක් පටන්ගන්න පුළුවන්. ඒකෙන් ඔබේ ශ්‍රෙස්සික අයින් වෙනවා. ඒවගේන මහන් සය නිසා වයාට හොඳර නින්ද යනවා මෙන් ඉින්දයන්නේ නැති ප්‍රශ්නයට සංපූර්ණයෙන්ම විසඳමක් ලබාගන්න පුළුවන්. ඒවාගේ බඩ ගිනි වෙනවා එතකොට කන්න බැරි ප්‍රශ්නයටත් පිළිතුරක් ලැබෙනවා. නිකන් ඇඳට වෙලා කල්පනාකරකර හිට පුහාම බඩගින්නක්ව නිදිමතක්වත් ඇතිවෙන්නේ නෑ. ඒ නිසා ඔබ නිති පෙති භාවිතා කරන්න පුරුදු වෙනවා. මේගේ හැමදේ කෙන්ම ඔබට මි දෙන්න පුළුවන් ඔබකාරය බහුල වඋනත්. මම හිතනවාේ මගේ වීඩියෝ එක බලලා ඔයාට ජීවිතය අලුතිෙන් පටන්ගන්නු දවක් වවේ කියලා. ඉදිරිීට අපි මේ වගේ වීඩියෝවලින් හමු එමු ඔයා ලගි කමින්ස් මගේ වීඩියෝ එකට යාටින් දාන්න මීට වඩා හොඳ විසිඳුම් ඔයාලළඟ ඇති ඒවත් අපි බෙදාගම Thank. You.